गुड मॉर्निंग कुक सुरा केटर्स में आई हेल्प यू सर मगुला 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 गुड मॉर्निंग आई थे तुमसे ना मावा कहवा ना ना सॉरी रोड नंबर मैं हाउ द हमें हम बीते कथा करनो ये ऐसे मैं मामा किया ने दे ही हाँ हम तो रुने मैं था नहीं खाना नहीं सुन लेटो गुड मॉर्निंग सुरा के मे आई हेल्प यू सर अच्छे रोड नंबर मुका नंबर है मामा क्या वाइस नहीं नहीं मगते अभी कौर कहने अभी सुरा के उनो इतर आई ओ ओ अभी उन महत्ते खानवा नहीं तो अभी महत्ते खाने ये मूड नहीं ऐसे ये साथी मगे वेडिंग नगर कैम सप्लाई करे तमू चला साहब अक्कड़ में अति सारे तुला इसे अति सारे अल्लाह मे 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 अति सारे मारते हाँ मे 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 मुकु अगर तलाव इन पादे मुकाद कले अति सारे अल्लाह पुकारती है अमुडे अमुडे ऐसे हुआ था अमुडे ने मामा की वेडिंग अति सारे तो सामान्य अमुडे का हनवाने वो देश पालने करना है किया ने हमने माफी जान दान ने ऐसे ओक्कोट माती सारे है तुरा हाथर देने मला ऐसे हाथर देने मैं लग मैं सर हेलो मैं ओयस में अच्छा तो नहीं है ना मैं वाले जाल जाओ तो मैं वाले उम्बे गिया सुमाने अरे मागुल किधर कटे हुए गिया सुमाने मागुल किधर कटे हुए अरे मत कर अन्य का कापु मिनी सुनते कापु कापु का डाटी सारे अलग ला हाथर दिनिक मेरी लालू हाथर दिनिक मेरी लालू ये सुमारे तेरे लाइन ने कहीं ना इसे उम्म मैं कतार कला विषय देखा नहीं अरे माता मेरे वाला हाला जाला कोलेने ती कहीं यान देखे ना उम्म उम्म मैं विषय देखा नहीं हेलो बुरा ओहे लगे क्या मैं कापु ओकर माती सारे है तूना माती सारे मैं माते आने का गाल पहला बोर की आने पा कहे दाती सारे आई के बोर के आने मगुला कर අතිසාරය ඇතුළ හතර දෙනෙක් බලයිද කොහෙත්ම වෙන්න බෑ කොහෙත්ම වෙන්න බෑ වෙන්න බෑ අන්න හරි අතිසාර නම් වෙන්න බෑ වෙන්න බෑ අනිවාර්යෙන්ම ඔක කොලරාව මොකද ඔය මගුල් ගෙල්ලට උයන වෙලාවේ මට කොලරාව හොඳටම හැදිලා හොඳ වෙන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි උයන්නේ ඈ මේ හිත ගනින්
sorry, wrong number, sir. May cook soon, I get us name, yeah? May get a baby, මොකක්ද බල මූරා වර්ගයේ තන් දෙමු හොම් හයිපි ගමේ උඹේ කිව්ව කොනරා කතාව ඈ ඉතින් මං කිව්වේ ඇත්තනේ සර් දැන් මේක කෑම කාලම මට කොලරාව හොඳටම හැදුනනේ මේ බොල උඹ දන්නවද මේ මගුල් ගෙදර අපෙන් කාපු මිනිස්සු ගණනාවකට අතිසාරි අල්ලන හතර දිනක් මැරිලු ගිය සතියේ ඔව් ඒක එහෙනම් පොඩක් ඉන්න ගණන් හදා ගන්නකම් ඒ කියන්නේ මාස දෙකයි සති තුනක් තියෙනවා අපිට ලෑස්ති වෙන්න සති තුනක් දැම්ම ලෑස්ති වෙන්න මොකටද ලෑස්ති වෙන්නේ ඇයි උන්ගේ තුන් මාසේ දාන එනකොට ඒ ඕඩර් එක අපිට එන්නේ කියන්න මාසෙ තුන් මාසෙ නෙමෙයි ඊට කලින් ලෑස්තියක් තොගේ මගේ හත් දවසේ දානෙට එහෙනම් ඊට කලින් ලෑස්ති වෙන්න වෙනවා අයියෝ මේ මට කියපන් උඹ මෙතන මොකද්ද උඹේ පෝස්ට් එක මේ කුක්සුරා කේටස් එකේ පෝස්ට් එක මොකද්ද උඹේ ඈ මොකද්ද චිකන් සුපර්වයිසර් චිකන් සුපර්වයිසර් චිකන් නෙමෙයි බලක් කිචන් සුපර්වයිසර් මොකද කිචන් සුපර්වයිසර් ඉතින් කියන්න එපා මන් දන්නව ඔය කවුරුද යවන මං ඒක කියන්නේ බොල කිචන් මොකද්ද චිකන් නෑ මොකද මං චිකන් ඔය කිචන් කිචන් සුපර්වයිසර් කිචන් සුපර්වයිසර්ගේ රාජකාරිය මොකද්ද කියලා මට සරලයිනේ කුස්සිය අතු ගන්නවා ඩස්බින් නස් කරනවා ටොයිලට් හොදනවා අනේ ඒවද වස්සෝ කිචන් සුපර්වයිසර් කෙනෙකුගේ රාජකාරිය කේටරින් නේද ඈ ඉතින් මෙතන හෙල්ප කෙනෙකුත් නැත්තම් සුපර්වයිසර් කෙනෙකුත් නැත්තම් ටොයිලට් හොදන්න කෙනෙකුත් නැත්තම් ඉතින් මං අරින්න වෙන කවුද වකුරන්නේ ඔව් ඉතින් ඒ අර්ථෙන් ගත් කල ඉතින් මෙහෙන් කනේ උන්ට බඩේලිය ගිහිල්ලා හතර දිනක් මැරලා නතර විච්චක ලොකු දෙයක් අන්න ඒකනේ මට හිතර තියෙන සන්තෝෂි මොකද සන්තෝෂි මෙහෙමනේ දැන් ඔය සුපර්වයිසර් කෙනෙකුත් නැතුව හෙල්පර් කෙනෙකුත් නැතුව ටොයිලට් හොද හිටපු මම මේ හැන්ද අතට අරගෙන ඈ මේකෙන් කෑම හදලා මිනිස්සුන්ට කන්න උයලා දීලා මේ කරපු වීර වික්‍රමයට හතර දෙනෙක් වත් අඩුම ගානේ මලා කියන්නේ ඇත්තටම මගේ හිතට ලොකු සන්තෝෂයක්. අපි මේ කෑම ඕඩර් එකක් දෙන්න බලන්න ආවේ. නීල් එන්න. මහකමයි කුක්සුරා. ඔව්. අපි අම්මෝ අපි හිතුවම මේ ඉන්කම් ටැක්ස් එකේ පැන්න කියලා. ඔව් ඔව් යයි 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 යයි. නෑනේ අපි හිතුවේ අර මගුල් ගෙදරට උයලා කාපු වමන්ට අතිසාර හැදිච්ච එකෙන් ගහන්න ආවා කියලානේ. නෑ නෑ මේ 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 යන්කෝ කෑම කොතනද අපි එතන යා 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 මැඩම් එන්න එන්න කන්න කිස්ටයි පණීත ඔය කෑම ගින මැඩම් මේ කොහෙද ඉංගලන්තෙද ගන්න හා ආ දැන් මොකද්ද සර් කෙරෙන්න ඕනේ මේ මොකද්ද බල මේ
තෝමස් කුක්ගෙන් පටන් ගත්තාම කුක් සුරන්ට එනකන් තනිකර අනු පිළිවෙලින් කුක්ලා පරම්පරාව. ඔව්. දැන් ඒ කියන්නේ පරම්පරාගත කුක්ලා. අර why not? Why not? දැන් බලන්න සර්, සර් මැඩම් අහගන්න. රොමියෝ ජුලියට් කසාද බඳින වෙලාවේ ඒ වෙඩින් එකට කේටරින් එක බාරගත්තේ අපේ මුත්තා කෙනෙක්. What nonsense, darling? රොමියෝ ජුලියට් කසාද බඳින හම්බුන්නේ නෑනේ. ගලනාලයට වැටිලා ගලනාලයෙන් ආමාශය පිත්තාශය ප්ලීහාව එතකොට ගියා වකුගඩු කුරුහවත් යනවද නේ අකෝමාරි ඒ හරහා කරා එතකොට කුඩා බඩවැල් මහ බඩවැල් හරහා ගිහිල්ලා උණ්ඩුක පුත්තෙන් කෙලින්ම ගලී කටෙන් ශරීර කෘත්‍ය කරන තැන්ට එනතුරු සියලෝම අංගෝ පාංග ටික පිනා යන්න තමයි අපි කෑම ටික හදන්නේ අන්න වාට රසන චිකන් උයන්න පුළුවන්ද චිකන් මැඩම් මේ අහන්න මම කුකුලා උයනවා 185 විදියකට 185 විදියකට කොටින්ම කියනවා නම් කුකුලා දන්නේ කුකුලට එච්චර අපි ගේම් දෙන බව. ඔව් දන්නවනම් කුකුලා පුල් හොල්මන් විශ්වාස කරන්ඩ අපි කුකුලාගෙන් ගන්න වැඩ ප්‍රමාණය කුකුලා දන්නවනම් කීරවත් කිලෝ එක ඔය ගන්නට විකිනෙන්නේ නැහැ. කිලෝ එක 8000ක් වෙනවා. ඔව් ඔව් නේද? කුකුලා හොල්මන් අපේ වැඩ හොල්මන්. අනේ පව් ඩාලින්. මපව් පව් මැඩම් පව් කියලා හිතන්න එපා. වෙඩින් එහෙකදී තමුන්ට එන නෑදෑයෝ කුකුල් මස් කෑල්ල කටේ දාලා ඒ හක්කෙන් මේ හක්කට කළු ගගා තම් 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 කියාංගෝ අන්න ඒ කළු ගහන කළු ගැහිල්ලට චිකන් කෑල්ල කාට උයලා දෙන්න ඕනේ පව් කියලා හරියන්නේ ඔව් ඔව් නේද හා හා මේ නෑ ඒක නම් ඇත්ත ඩාලින් අපිට ඉන්න නෑයොත් නෑයෝ නෙමෙයිනේ මාරියෝ කාණ්ඩ උපන්න මාරියෝ ඒක නම් මොනවට කතා කරනවද අර එන්ගේජ්මන්ට් පාටියකට ආපු වෙලාවේ කුක්සුරන් කියන්නේ මේ චිකන් වලට රහ වැටිච්ච පාර පිත්තල පහන හිටපු කුකුලක් තරන් ගින් තිබ්බා අයි ඊට පස්සේ කුකුල නැති පහන මොකටද කියලා ඉතුරු ටික ඔයාගේ නෑකෙනි සංගින් තිබ්බා අපිට ඉන්න නෑයොත් ඔය වගේමයි අපිට ඉන්න නෑයොත් ඔය වගේමයි ඕ මේ දැන් මට කියන්නකෝ දැන් මොකක්ද දැන් සර්ට කොහොමද කැම ටික ඕනේ කියලා කියන්නකෝ නේද දැන් මෙහෙමයි දැන් කුක්සුරා මට කියන්න ඕගොල්ලෝ ගාව තියෙන හොඳ මෙනුස් මොනවද හොඳ මෙනුස් ඔව් මෙනුස් ටික ගෙනින්කෝ මේ මේක සර් මැඩම් මෙනුස් කියන්නේ මෙහෙමයි දැන් අපි ගාව තියෙනවා ස්පෙෂල් මෙනුස් දෙකක්
හරියටම දෙකයි. හදගන්නේ නේද? ඔව් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපේ හැටියට මෙනුස්. අනිත් එක හිතේ හැටියට මෙනුස්. කොන්න මෙනුස් දෙක. 5 star hotel වත් නැහැ. අපේ හැටියට හිතේ හැටියට මෙනුස්. අනේ. සරලට කෝකින් කොයිකද වනි? කොයිකද වනි කියන්නේ? මොකද්ද අතේ හැටියට හිතේ හැටියට මෙනුස් කියන්නේ? කොන්න ඕකනේ කරන්න බැ දැන් බලන්න. අපි 5 star level එකේ වැඩක් කළා සරලට මේක අවබෝධයක් නැහැ. දැන් සර මෙහෙමයි. අතේ හැටියට මෙනුස් කියලා කියන්නේ සර්ලගේ පර්ස් එකේ තියෙන ගාණ මට කියන්නේ. ඒ කියන්නේ වෙඩින් එකට වීදම් කරන බජට් එක මට කියන්න. එතකොට මම කියන්න කන්න දෙන කෑම මොනවද කියලා. අන්න අතේ හැටියට මෙනුස්. එහෙම නේ උට හිතේ හැටියට මෙනුස් වලට යනවා නම් සර්ල නෑදෑයින්ට කන්න දෙන්න ඕන කරන කෑම જાති ටික අපිට කියන්න. එතකොට මම ගාණ කියනවා. අන්න හිතේ හැටියට මෙනුස්. අතේ හැටියට මෙනුස්. හිතේ හැටියට මෙනුස්. මේකයි කුක් සුරා. ඔව් 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 මේකයි. මේකයි. අපේ අතේ තියෙන රුපියල් 40,000යි. එන්නත් අපි 200කට ඉන්වයිට් කරලා තියෙනවා. ඇත්තද? බලු කවුරු 1000ක් ලැහැත් කරු මොනේ දේ නම් මේ. මේ පොඩ්ඩක් ඉන්න. කමාරයි, තමයි අමාරයි, කමාරයි, තමයි අමාරයි. 200කට ඉන්වයිට් කරලා තියෙනවා අතේ තියෙන 40,000යි නේද? ඔව් 40,000 ටක් ගාලා බෙදහන් 200. ඔව් 40 තියෙනවා නේද? 200. ආ 200. ආ يعني 200ද වැටෙන්නේ කිනාද? ආ ඔව් yes. 200 වැටෙන්නේ. ආ මොකද? රුපියල් 200යි නේ සර් වැටෙන්නේ එක මිනිහෙකුට. ඉතින් ඇතිනේ. ඈ දැන් රුපියල් 200 මොකද කරන්නේ? ඈ රුපියල් 200 මොකද කරන්නේ සර්? ඉතින් මට කියන්න හරි රුපියල් 200ට ඔහෙලට දෙන්න පුළුවන් සුපිරි මෙනු එක මොකද්ද? හරි අපිට දෙන්න පුළුවන් රුපියල් 200නේ තියෙන්නේ. 200ට අපි දෙන්නම් සම්බෝලයි සුදු බතුයි. මොකක්? සම්බෝලයි බතුයි. ඈ සම්බෝලයි බතුයි. ඉච්චර. දැන් උඹ යන්නේ ටික තමයි අද දවසටම කිව්ව හොඳම වචන ටික. ඔව්. සම්බෝලයි බතුයි තමයි දෙන්න පුළුවන් රුපියල් 200ට. ඔව්. What nonsense. මොනවද ඇයිසෙ සම්බෝලයි බතුයි දෙන්න පුළුවන් වෙඩින් මේකට? දැන් එතකොට රුපියල් 200ට මට චිකන් බුරියානි දෙන්නද කියන්නේ? දෙන්නම් සර්. මේ මැඩම් මගේ නංගි වෙලා අපේ මස්සිනා මෙයාව කසාද බඳිනවා නම් මේ වැඩේ කොල්ල දෙන්න රුපියල් 200ට නැද්ද? හා එහෙනම් ලැයිස්ති කරන්න ගේ ගන්න. හා ඒක ඇත්ත ඩාලින්. නැත්නම් මේ වෙන මේක කරන්න බෑනේ. හරි. අපි එක්කෙනෙකුට 250 ගානේ වැටෙන්න දුන්නොත් මොකද? වැටෙන්න දුන්නොත්? 250 ගානේ කියන්නේ 250 ගානේ වැටෙන්න දෙන්න නේද? හරි. 250 ගානේ එන කට්ටිය වැටෙන්න දෙන්නම් කසිප්පු ගෑන් එකක් ගෙනත් තියන්නකෝ. හරි වැටෙන්නම දුන්නේ නැහැ කි. මේ ඈ මං කියන්න. හා අන්තිම රුපියල් 275ක් දෙන්න. හා ඔව්. මේ මකරු. සරලට 275 ඉන්න දෙන්න පුළුවන් කෙනෙකුට. ඔව්. දෙන්නම්. මංගල ඉතිහාසයේ උඩු යටිගුරු වෙලා මොකුත් නෑ අන්‍ය පොරොස් වෙන්න එන මිනිස්සුගේ සසනහර පිනා යන්න කුක්සුරා කේතස්සකින් වැඩේ කරලා දෙන්නම් ඉතිහාසගත විදිහට වැඩේ කරලා දෙන්න 15ද අපි ඉතිහාසගත විදිහට වැඩේ කරලා දෙන්නම් 275 මින් පෙර මංගල ඉතිහාසයේ නූ විරු ආකාරයට මේ වැඩේ කරලා දෙන්න රයිට් මොකද කියන්නේ මරු ඒක මරු ඩාලින් මේ එතකොට මේ කුක්සුරා මොකද මේ නෝ විරු විදිහට දෙන මෙනු එක දෙන්න මෙහෙමයි. දැන් සර්ලට කිසි ප්‍රශ්නයක් නැහැ. සර් මනමාලියට ඇඳලා මැඩම් මනමාලියට ඇඳලා දැන් එක ඉස්සරහා ඉන්න මොකුත් නැහැ එනහැට ආයිබෝම් කියන්න. දැන් ඔය මගුල් ගෙවල් වල දෙනව නේද? එන කට්ටියට කේක් කෑල්ලක් අතට. ඔව් ඔව්. හා මේ මගේ පණ ගියා කෑ ගහලා කරට ඉවසලා ගන්න. කේක් කෑල්ල දෙනව වගේ. කට්ටිය ඇතුළට එනකොට සර්ල ආයිබෝම් කියලා පිළිගන්න ඕනේ. මතක තියාගන්න මගේ මෙනු එක හරියට වැඩ කරොත් සර්ලට රුපියල් 1000ක් ලියුම් කවර් එක දාලා නෑ දෑ දුන්නත් 725ක් ලාභයි. මොකද 275 නේ මගුල් ගෙදර තුයි දන් ඉන්නේ. තේරෙනවද? මේමයි ක්‍රමේ. අහගන්න. කට්ටිය එනවා. සර් ලයිව් ඔෆ් එනවා. කියලා පිළිගත්තා. ඒ පිළි අරගෙන අර කේක් කෑල්ල දෙනා වගේ එන එන නෑ දෑයින්ට එවලම මං හදලා දෙන රුපියල් 275ට ගහපු වත්කට්ටක දෙන්න එන නෑ දෑයින්ට මංගල ඉතිහාසයේ උඩු යටිකුරු වෙයි මැඩම්. මම ලිව්වේ මේ ස්ටෝරියක ඕක අවිල්ල හා හා ලන්දේ
ඒක තමයි මිස් එක. බඳින්ද? බැන්නේ නැතුනහම මිස්. බැන්දහම මිසිස් වෙනවා. ඔව්. සියවුලක් වෙන්නේ. ඒකයි.